සෙනුරාදා සිට සවුඳ දක්වා අපි ඉතනම මගේ ප්‍රමාණයේ ඉල්ලුම වැඩි වෙයි කියලා විශේෂයෙන් කොළඹට පැමිණෙන්නේ අනුරාධපුර බදුල්ල ඇඹිලිපිටිය හැටන් නුවර නැගෙනහිර පළාතේ අම්පාර ත්‍රිකුණාමලය වගේ සහ යාපනයේ වවුනියා වැනි ප්‍රදේශ වලින් අපි අවශ්‍ය ප්‍රමාණයට බස් රථ යොදලා තිනා මගේ හිඳ සියලු පහසුකම් සැපීමට අපි සූදානම් සිටිනවා. ශ්‍රී ලංකාව ආදායම්ද යම් තාක් ප්‍රමාණයට වැඩි වී තිබෙනවා. 11 සහ 12 වෙනි දින මිලියන 100 සහ මිලියන 101 දක්වා අපේ ආදායම වැඩි වුණා. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනා ඉරිදා දිනයේ සහ සවුඳා දිනයේ මිලියන 95 සිට 100 දක්වා ආදායම වැඩි වෙයි කියලා. එත දින සාමාන්‍ය දින සදාවනේ දුම්රියන් වලට අමතරව කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා උදෑසන 7:05ට දුම්රියක් පිටත් වෙනවා. තවත් දුම්රියක් කොළඹ කොටුවෙන් රාත්‍රී 7:20ට පිටත් වෙනවා. බදුල්ලට කොළඹ මහනුවර අතර දුම්රිය ගාවණිය වෙනවා. නගරාන්තර ශ්‍රීග්‍රාමී දුම්රියක් උදෑසන 9:00ට බදුල්ලෙන් කොළඹ කොටුව බලා දුම්රියක් පිටත් වෙනවා. රාත්‍රී 7:30ට මහනුවරින් නගරාන්තර ශ්‍රීග්‍රාමී දුම්රියක් පිටත් වෙනවා. හවස 4:55ට කොළඹ කොටුව කංකසන් තුලිය දක්වා හවස 6:00ට දුම්රියක් පිටත් වෙනවා. කංකසන් තුරේනුත් කොළඹ කොටුව බලා දුම්රියක් පිටත් වෙනවා. රාත්‍රී 7:00 කා මරදාන සිට බෙලියත්ත දක්වා දේශන 9:00ට මරදානෙන් පිටත් වෙනවා දුම්රියක්. මරදානෙන් මාතර බලා විශේෂ දුම්රියක් දාවෙන වෙනවා. බෙලියත්තෙන් මරදාන දක්වා විශේෂ දුම්රියක් දාවෙනවා. බෙලියත්තෙන් උදෑසන 8:30ට තවත් දුම්රියක් බෙලියත්තේ සිට ලමුක්කන දක්වා දාවෙන වෙනවා. එම දුම්රිය බෙලියත්තෙන් සවස 1:00 කාලට පිටත් වෙලා කොළඹ කොටුවට 5:14 ළඟා වෙලා 5:20ට කොළඹ කොටුවෙන් පිටත් වෙලා ලමුක්කන්ට සවස 7:10ට ළඟා වෙනවා. 22 වෙනිදා සාමාන්‍ය ගමන් කරන දුම්රියන්ට අමතරව මාතරින් උදේ 5:45ට දුම්රියක් පිටත් වෙනවා. මහනුවරින් උදෑසන 4:35ට දුම්රියක් පිටත් වෙලා 4:55ට මහනුවරින් නගරාන්ත ශ්‍රීග්‍රාමී දුම්රියක් පිටත් වෙන මේ දුම්රිය කොළඹ කොටුවට සවස 7:30ට ළඟා වෙනවා. බදුල්ලෙන් දුම්රියක් කොළඹ කොටුවට පිටත් වෙනවා උදෑසන 9:25ට.